අවබෝවන් සංගීතය අධ්‍යාපනයේ විනෝදය ලෝවටා තොරතුරු ඇතුළු සියලු දේ රැගත් මැක්ස් විෂන් YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. තවමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා bell icon එක click කරන්න. වීඩියෝ එකට like කරලා share කරලා ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ගිරාපලා එරපදු කිරිහෙන්ද කැබැල දළුවලින් හැමදාමත් නිරෝගීව ඉන්න වෙද රහස් කීපයක් අද අපි කතා කරනවා. ආමාශයේ රෝග පීඩාදී නැති කරවන ඊට හිතකර තමන්ට තියෙන දාහ ගතියද දුරු කරන කිරිහෙන්ද හොඳම ඔසුවක්. එයින් වෑංජන සාදාගෙන ආහාරයට ගැනීම එදා ගැමි සමාජයේ නිරතුරුව කළ දෙයක්. එම වෑංජනය හදාගන්නේ මෙහෙමයි. කිරිහඳ දළු ග්‍රෑම් 200ක් 5-6 දෙනෙකුට ප්‍රමාණවත් වෙනවා. පොල් මිටි කිරි අඩුකෝප භාගයක්, පොල් දිය කිරි අඩුකෝප දෙකක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, 3-5 කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, කපාගත් අමු මිරිස් කරල් 3ක්, කපාගත් සුදු ලුණු බිත් 2ක්, දෙහිඋෂ මේස හැඳි 1ක්, උම්බල කඩ කුඩු මේස හැඳි භාගයක්, උළුහාල් ඇට 5ක්, දියලුණු ස්වල්පයක්, කරපිංචා කිනිත්තක්, රම්පේ කැබැල්ලක්, කපාගත් රතු ලුණු ග්‍රෑම් 40ක්. පළමුව කිරිහැඳ දළු හොඳින් සෝදාගෙන තරමක කැබලි වලට කපාගෙන වාචනයකට දමාගත යුතුය. මිටි කිරි හා දෙහිඋෂ හැර අන් සියලුම දේ වාචනයට දමා කලවම් කර කිරින් තම්බා ගන්න. ඉන්පසු මිටි කිරි එකතු කර ඉස්ම සිඳරතුරු පිසගෙන ආහාරයට ගන්න. ගිරාපලා වෑංජනයේද ඉතා ඉහළ ඔසුගුණයෙන් යුතු ඔබ නිරෝගී කරවන දෙයක්. ඊට ඕනෑ වන දේ මෙහෙමයි. ගිරාපලා ග්‍රෑම් 200ක්, කෑලි මිරිස් මේස හැඳි 1ක්, දික් අතර පලාගත් අමු මිරිස් කරල් 4ක්, උම්බල කඩ කුඩු මේස හැඳි 1 හමාරක්, ලුණු ග්‍රෑම් 50ක්, කපාගත් සුදු ලුණු බික් 2ක්, තෙල් මේස හැඳි 3ක්, දෙහි උෂ මේස හැඳි 1ක්, කරපිංචා කිරිති 1ක්, කුරුඳු පොතු කැබැල්ලක්, රම්පෙ කැබැල්ලක්, දියලුණු ස්වල්පයක් ගත යුතුය. කපාගත් ගිරාපලා වල දිය මිරිකා හැර ඊට දෙහි ලුණු තියර මිශ්‍ර කරන්න. ලිප මත තැබූ වෙනත් භාජනයකට තෙල් දමා තෙල් රත් වූ පසු ලුණු, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු දමා ඉන්පසු සුදු ලුණු, කෑලි මිරිස්, උම්බල කඩ එකර බැද නහරින්න. ඒවා බැදුණු පසු ඊට ගිරාපලා ටික ටික එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉතා රසවත් ඔසුමය ආහාරයක් වේවි. තවත් බලගතු ඔසුවක ඔසු රහස් මෙන්න. ඒ වගේම කුඩා ළමයින්ගේ පණ රෝගයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස භාවිතා කරන එරපදු දළු වෑංජනය එදා පැරන්නන් තම දූ දරුවන්ට දෙන්නට අමතක නොකළ ආහාරයක්. එය හදා ගැනීමත් පහසුයි. ලොකු වියදමක් යන්නෙත් නැහැ. එරපදු දළු ග්‍රෑම් 200ක්, උම්බල කඩ කැබලි ග්‍රෑම් 30ක්, 3-5 කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි කාලක්, අඩුකෝප්ප 1 හමාරක මිටිකිරි, කපාගත් සුදු ලුණු බික් 3ක්, කපාගත් අමු මිරිස් කරල් 3ක්, උළුහාල් ඇට 10ක් පමණ, කරපිංචා කිනිත්තක්, රම්පේ, කුරුඳු පොතු කැබැල්ලක්, දියලුණු ස්වල්පයක් තමයි මීට ඕනෑ වෙන්නේ. ඔබ කළ යුත්තේ එරබුදු දළු සෝදා කපාගෙන භාජනයකට දමා ඊට සියලුම ද්‍රව්‍ය එක්කර හොඳින් අනා ඉස්ම සිඳනතුරු උයා ගැනීමයි. අපේ තරුණ තරුණියන්ට ඉතා වැදගත් වන තවත් ඔසුමය වෑංජනයක් තමයි කෝමාරිකා වෑංජනය. මෙයින් සම පැහැපත් වන අතර සිරුරේ සිසිලනය ඇති කරනවා. ඉතා ගුණදායක වෙනවා. ග්‍රෑම් 250ක කෝමාරිකා බැදගත් 3-5 කුඩු මේස හැඳි 1 හමාරක්, උම්බල කඩ ග්‍රෑම් 30ක්, සුදු ලුණු ග්‍රෑම් 50ක්, බැදපු මිරිස් කුඩු මේස හැඳි 1ක්, සුදු ලුණු බික් 3ක් කපා ගන්න. මිටි කිරි අඩුකෝප 1 හමාරක්, උළුහාල් ඇට 10ක්, දෙහි යුෂ මේස හැඳි 1ක්, ගොරකා බික් 2ක්, කපාගත් අමු මිරිස් කරල් 3ක්, කහ කුඩු තේ හැඳි කාලක්,
රම්පේ, කුරුඳු පොතු කැබැල්ල බැගින් දියලුණු ස්වල්පයක් ඕනෑ වෙනවා. කොමාරිකා ලොකු කැබලි වලට කපාගෙන ගොරක දමා උණුතියෙන් විනාඩි 5ක් පමණ තම්බාගත් පසු පිටපොත්ත ගලවා ඉවත් කරගෙන මදේ පමණක් කුඩා කැබලි වලට කපා භාජනයකට දමා ගන්න. ඉන්පසු එයට බැද ගලේ අඹරාගත් මිරිස් 3-5 සුදු ලුණු ඇතුළු අනිකුත් ද්‍රව්‍ය සියල්ලම දමා මිටිකිරි 1 හොඳින් මිශ්‍ර කර ඉස්මසිනෙනතුරු පිසගන්න. ඉතා රසවත් ගුණවත් වෑංජනයක් වේවි. තවත් ඉතා ප්‍රබල ගුණ දෙන වෑංජනයක් තමයි කැබැල්ල දළු වෑංජනය. එයද පහසුවෙන් සාදාගත හැකි වූවක්. ඕන කරන්නේ කැබැල්ල දළු ග්‍රෑම් 200ක් පමණ, මිරිස් කුඩු මේස හැඳි භාගයක්, 3-5 කුඩු මේස හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳි කාලක්, උම්බලකඩ මේස හැඳි එකක්, කපාගත් අම්මිරිස් කරල් 3ක්, ගොරකා බික් 2ක්, මිටිකිරි අඩුකෝප්ප භාගයක්, දියකිරි අඩුකෝප්ප 1ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, සුදුලුණු ග්‍රෑම් 30ක්, රම්පේ කරපිච්චා කැබැල්ල බැගින් දියලුණු ස්වල්පයක් යනාදියයි. ඔබ කළ යුත්තේ සිහින් වනසේ කපාගත් කැබැල්ල දළුවලට ගොරකා සහ ලුණු ස්වල්පයක් එක් කර තම්බාගත් පසු දිය මිරිකා හැර භාජනයකට දමා මිටිකිරි ආහාර දුන් සියලුම ද්‍රව්‍ය දමා මිශ්‍ර කර දියකිරෙන් තම්බා ගැනීමයි. තැම්බුණ පසු මිටිකිරි දමා කිරි සිඳෙන තුරු පිසගත යුතුයි. ඉතාමත් ගුණදායි රසවත් වෑංජනයක්. වෛද්‍ය උපදෙස් මත ගැනීම සුදුසුයි.